යන්තනතුරක් හදලා දෙන්න. විධායක බලතල දෙන්න නම් වේදයන්නේ. එන්නට පුළුවන් උපදේශක බලතල දෙන්න. අද අපි ජාතික ජනබල වේගයේ ලෙස ශ්‍රී ලංකා මානවහිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරා. ඒ පැමිණිල්ල කිරීමට පදනම් වූ කාරණාව මම පොඩි වීඩියෝ එකකින් පෙන්වන්න. මෙන්න මේක සුට්ටක් අල්ල. 21 වෙනිදා මම දන්න විදිහට අටුවාදල්ලා 20 පවුලකට සාහිත්‍ය ගන්නවට සටහනක් තියෙනවා. නමුත් නිලධාරියා 21 සාහිත්‍ය දෙනකොට කියන්නේ ඔබලා මේ හාල් ගනිලා මේ රට විනාශ කරපොන්ට ඡන්ද දෙන්න ඉන්නවා. මේ මතයේ ගෙනියන මේ මතයේ බිඳෑරලා ඔබතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී ඉන්නලා අපිට අපේ පළාත් පාන ආයතන තුල ඉඳගෙන ඔබතුමා වෙනුවෙන් කාර්යභාරයක් කරන්නට යම් තනතුරක් හදලා දෙන්න. විධායක බලතල දෙන්න නම් වේදයන්නේ. එන්නට පුළුවන් උපදේශක බලතල දෙන්න. එතකොට ඒ පෙරදිච්ච ඒ කියන්නේ දැන් ඒ පළාත් පාලන ආයතනයේ නියෝජිතයා ඉල්ලා සිටිනවා රටේ ජනාධිපතිගෙන් ඒ දැන් මිලියන 10 ගානේ හැම කොට්ටාසයකටම සල්ලි බෙදෙනවා. ඒ සල්ලි බෙදීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න අවස්ථාවක් දෙන්න කියලා. මොකද රටේ පළවෙනි පුරවැසියා කියන්නේ. රටේ පළවෙනි පුරවැසියා කියනවා මං ඒකට උපදේශක මට්ටමේ කමිටුවක් හදලා දෙන්නම් කියලා. මේ ඇවිල්ලා තියෙන්නේ ඒ චක්‍රලේඛනය. මෙන්න අර ගෝඨාභයගේ වචන නීතිය වගේ මේ ජනාධිපතිගේ ඒ වචනේ නීතියක් වෙලා ඇවිල්ලා තිනවා. පහුගිය 29 වෙනිදා අප්‍රේල් 29 වෙනිදා නීතියක් බවට පත් කළ චක්‍රලේඛනයක් කළා තිනවා. එතකොට මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ? මේකේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මොකද දැන් ආණ්ඩුව තීරණයක් කරන් තියෙනවා හාල් බෙදන්න. ආණ්ඩුව තීරණයක් කරන් තියෙනවා ඔප්පු බෙදන්න. ආණ්ඩුව තීරණයක් කරන් තියෙනවා සහනාධාර බෙදන්න. ආණ්ඩුව තීරණයක් කරන් තියෙනවා රුපියල් මිලියන 10 ගානේ එක කොට්ටාසයකට සංවර්ධන වැඩ කටයුතු සඳහා සල්ලි දෙන්න. දැන් මේවා කරන්නේ කවුද? මේවා කරන්නේ රාජ්‍ය නිලධාරීන් මැදිහත් වෙලා. හැබැයි දැන් ඕන වෙලා තිනවා කොට්ටුවේ දේශපාලඥයින්ට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයින්ට මේ හාල් බෙදෙන වැඩේට මැදිහත් වෙන්න යම් ක්‍රමවේදයක්. අන්නේ ක්‍රමවේදය තමයි රනිල් වික්‍රමසිංහ උපදේශක කමිටුවක් මාර්ගයෙන් මේ නිර්මාණය කළ තියෙන්නේ. මේක තනිකර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි. මේක තනිකර පළාත් පාලන මැතිවරණ පනතට පටහැනි. ඇයි ඒ? ඒකට හේතුවක් තියෙනවා. අමතක කරන්න එපා ඡන්දෙ සල්ලි නැහැ කියලා ඡන්දෙ කල් දැම්මට අපි දන්නවා ඡන්දෙ නැති නිසා තමයි පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ. හැබැයි කල් දාපු මැතිවරණය අදටත් මේ නිමේෂයටත් බලාත්මකයි. එහෙමනම් ඡන්දයක් බලපෑත්වෙන වෙලාවේ රටේ පළවෙනි පුරවැසියා තීරණය කරනවා හාල් බෙදනකොට ගමේ ඉන්න දේශපාලඥයව සම්බන්ධ කරගන්න. මෙන්න මිස්ටර් ක්ලීන්ගේ වැඩ. හරිද? මිස්ටර් ක්ලීන්ගේ ආණ්ඩුකම ව්‍යවස්ථාව රකින්න හැටි. එතකොට මේ චක්‍රලේඛනය අතිශය නීති විරෝධී කියලා මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරා මීට දවස් දෙකකට කලින්. මේ තියන්නේ නිවේදනය. මේ නිවේදනය 2004-05-07. ඒ 7 නිවේදනයෙන් කියනවා රාජ්‍ය නිලධාරීන්ට සහනාධාර බෙදන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ක්‍රියාවලියට කිසිදු දේශපාලඥයෙක් සම්බන්ධ කරගන්න එපා කියලා. ඉතින් මේ චක්‍රලේඛනය එනකොටම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා කිව්වා මේ නීති විරෝධී චක්‍රලේඛනයක්. ඇව්වේ නැහැ. ඒවට කමිටුපත් කරගෙන යන්න ගියා. නමුත් දැන් ඒගොල්ලන්ගේම ආයතනයක්, ඒ කියන්නේ රටේ මැතිවරණ කොමිසම කියනවා ඒ ජනාධිපතිගේ චක්‍රලේඛනය නීති විරෝධී කියලා. එහෙමනම් අපි කියනවා දැන්වත් ඇස්සරලා මේ වැඩේට මැදිහත් වෙන්න. තවමත් දැන් 7 වෙනිදා කියපු චක්‍රලේඛනය තාමත් බලාත්මකයි, තාම අකුලගෙන නැහැ. අපි මානවිකම් කොමිෂන් සභාවට ආවේ වහාම මැදිහත් වෙන්න මේ සඳහා. සභාපතිවරයාගේ මේකට පුද්ගලික අවධානය යොමු කළා. ඉක්මනින් මේ අදාළ බලධාරීන්ව කැඳවලා අර චක්‍රලේඛනය අහෝසි කිරීමට අදාළ බලකිරීම කරන්න තමයි අපි මෙතෙන්ට ආවේ. අද අපි මේ මානවිකම් කොමිෂන් සභාවට ඇවිල්ලා පැමිණිල්ල ඉදිරිපත් කළේ
විශේෂණ ඔබ දන්නවා මාර්තු මාසේ නමවෙනිදා පවත්වන්න නියමිතලා තිබුණු පහුගිය අවුරුද්දේ පළාත් පාලන මැතිවරණය රුපියල් මිලියන 131ක් වියදම් කරලා තිබේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා විසින් ඒක බලහත්කාරයෙන් නතර කරනු ලැබුවා. ඉන් පස්සේ දිගින් දිගට මේගොල්ලෝ අවස්ථා කීපයක් උත්සාහ දැරුවා. ඒ හිටපු පළාත් පාලන නගරාධිපතිවරුන්ට සභාපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට නැවත පළාත් පාලන ආයතනවල බලය ලබා දීම සඳහා මීට පෙර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් චක්‍රලේඛනයකුත් ගැහුවා. ඒකත් රටේ ආපු මහජන විරෝධය නිසා, දේශපාලන පක්ෂවල විරෝධය නිසා ඒකත් අකුල ගන්න සිද්ධ වුණා. දැන් ඔබ අපි කවුරුත් දන්නවා ප්‍රධාන ජාතික මැතිවරණයක් ජනාධිපතිවරණයක් ඉදිරිපිට අපි කවුරුත් ඉන්නේ. ඒ ජාතික මැතිවරණයක් ඉදිරිපිට ඒ මාස කීපයකට කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත තමන්ගේ පුද්ගලික ලේකම්පරය විදිහට ඉන්න වැඩ කරන රත්නායක මහත්තයා පාවිච්චි කරලා ඉවරලා චක්‍රලේඛනයක් ගහනවා. හිටපු පළාත් පාලන නියෝජිතයන්ට, සභාපතිවරුන්ට, නගරාධිපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට නැවත මේ පළාත් පාලන ආයතනය තුළ කටයුතු කිරීම සඳහා වූ නීත්‍යානුකූල ඉඩකඩක් හදන්න. ඒකට ඔවුන් නම් කරලා තිබෙනවා පළාත් පාලන ආයතනවල ප්‍රජා උපදේශන කමිටු කියලා ව්‍යුහයක්. ඔවුන් ප්‍රජා උපදේශන කමිටු ව්‍යුහය සකස් කරලා කරන්නේ හිටපු නගරාධිපතිවරුන්ට සහ සභාපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට නැවත පළාත් පාලන ආයතන තුළ ඍජුව කටයුතු කරන්න අවශ්‍ය කරන නීත්‍යානුකූල ඉඩකඩ හදන එක. අනිත් පැත්තෙන් ඔවුන්ට ආණ්ඩුව මේ වෙනකොට මැතිවරණ ඉලක්ක කරගෙන ඉතා විශාල විදිහට බඩු බෙදීමේ ක්‍රියාවලියක් යනවා. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට රට මේ පත් වෙලා තියෙන අභාග සම්පන්න තත්ත්වය ඇතුලේ, මිනිසුන්ගේ ජන ජීවිතේ කුඩුපට්ටම් වෙලා තියෙන තත්ත්වය ඇතුලේ, දෛනික ජීවිත ගත කරන්න බැරුව තුන් වේල කන්න බැරි ඉන්න ජනතාවට හාල් කිලෝ 20ක් දෙන එකට අපි විරුද්ධ නැහැ. ඔවුන්ට යම් සහනයක් දෙන එකට අපි විරුද්ධ නැහැ. හැබැයි අපේ විරෝධය තියෙන්නේ මොකක්ද? ප්‍රධාන ජාතික මැතිවරණයක් අභිමුඛව තියෙද්දී මේ අර පැරණි සභාපතිවරුන්ට, නගරාධිපතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට නැවත ඔවුන්ගේ නිලයන්, ඔවුන්ගේ තනතුරු නැවත බලාත්මක කරලා නෛතික ඉඩකඩක් විවර කරන්න හදනවා. පළාත් පාලන ආයතන ඇතුලේ, ප්‍රාදේශීය සභා, නගර සභා ඇතුලේ නැවත මේ පළාත් පාලන ආයතනවල පොදු මුදල් පාවිච්චි කිරීම සඳහා, නැවත ආණ්ඩුවේ තියෙන සුබසාධන ක්‍රියාවලට මැදිහත් වීම සඳහා. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට ඕකොල්ලෝ කරන සුබසාධනේ බෙදෙන හාල් ටික, බෙදෙන ඔප්පු ටික, ඒ සියලු ක්‍රියාවලින් ඔබට කරන්න දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, අදාළ ග්‍රාම සේවක ඇතුළු නිලධාරී යාන්ත්‍රණයක් තිබෙනවා, රාජ්‍ය ව්‍යුහයක් තිබෙනවා. ඒ රාජ්‍ය ව්‍යුහය පාවිච්චි කරන එක හොඳම ප්‍රමාණවත්. ඒ නිසා අපිට හැමදාම සිද්ධ වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඉන්න පාලකයෝ ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කිරීමේදී මේ මානව හිමිකම් කොමිෂන් සභාව වගේ තැන්වලට ඇවිල්ලා අපිට පැමිණිලි කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ පාලකගේ කාලය ඉවරයි, තව මාස 3-4යි තියෙන්නේ. ඒ අවසාන මොහොතේත් මේ පාලකයෝ කරන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නකුල්ලා මිනිසුන්ට බලපෑම් කරන එක. ඒසත් ඡන්දයක් ඉස්සරහා තියෙන්නේ. ඒ නිසා මේ ඡන්දයක් ඉස්සරහා තියාගේ නැ මේ බඩු බෙදෙන ඒවත් මේ ඉඩම් දෙන්නේ නැහැ. තමන් ඉන්න ඒ මිනිස්සු ජීවත් වෙන ඉඩමට ඔප්පුවක් දෙන එකක් ඔයක කරන්නේ. නමුත් ඒවත් මොකටද කරන්නේ මේ අන්තිම මොහොතේ? ඒ තමන්ගේ දේශපාලන උවමනාවට ඡන්ද ඉලක්ක කරගෙන කරන්නේ. ඉතින් ඒක නීති විරෝධී. ඒ නිසා තමයි මැතිවරණ කොමිෂන් සභාවත් කියලා තියෙනවා මේක කරන්න එපා, මේක වැරදි, ප්‍රජා මූලික කමිටු හදනවයි කියලා. මේ මුකුත් නෙමේ කරන්නේ. මේ පැත්තකට වෙලා ඉන්න ජනතාව ඉස්සරහට එන්න බැරි මේ පොදු කරමුනේ එක්සත් ජාතික පක්ෂයේ අර පළාත් පාලන ආයතනවල හිටපු මිනිසුන්ව මේ ගෙනල්ලා තැනක් හදලා දෙන්න හදන්නේ.